මධ්‍යහනක් ඔබ එක්වන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙත් මම නජිත් මාතරගේ මම කුෂානි කෞශල්‍ය ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත වළංගුඩ ඇති ආණ්ඩු විරෝධී සටන් පාඨ ගැන ජනපති පහදයි රෝගීන් බිල්ලට ගත් වෛද්‍ය වර්ජනය අපි තමයි ඉතින් දුක් විඳින්නේ මෙයාලට පඩිනනි ගෙවනවානේ ලෙඩු මැරෙනවා මෙතන මේ සතිය බෙහෙත් දෙන්න මාධ්‍යක තිබූ බාධක රැසක් ඉවත් කළ බවට ජනමාධ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් අම්පාරේ දැඩි සුළඟින් සිදු වූ හානි විදුවෙන් කඩිනම් සහන බංග්ලාදේශයේ උසස් පාසල් වසා දැමීම ඇතම් දේශපාලනඥයන් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන කිසිදු සටන් පාඨයක් අද දිනට බලංකුවන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. වත්මන් රජය රට පාවා දීමට කටයුතු කරනු මැත. ඉදිරියටද කිසිසේත් එවන් දෙයකට ඉඩක් නැති බව පවසන ජනාධිපතිතුමා රණවිරුවන් ජාත්‍යන්තර බලපෑම් සියල්ලෙන් නිදහස් කරගත්තේද වත්මන් රජය බව අවධාරණය කරනවා. පිවිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මනම්පිටිය හෙළබොජුන් හලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට පත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 21.53ක් පමණ වනවා. ඇමතිනි තලතා අතුකුරල මහත්මිය සහ රාජ්‍ය මාත්‍ය වීරකුමාර දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී තවදුරටත් අදහස් දක්වූ ජනාධිපතිතුමා සදහන් කළේ රට පාවා නොදෙන ලෙස හා රණවිරුවන් රැකගන්නා ලෙස ඉල්ලමින් යල් පැන ගිය සටන් පාඨ කියමින් ඇතැම් දේශපාලනඥයන් පෙළපාලියන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් බවයි. ඊයේ දිනේද ව්‍යාපෘති 60කට ආසන්න සංඛ්‍යාවක් ජනගත කෙරුණා. ඒ අනුව රුපියල් මිලියන 134ක වියදමින් ඉදි කෙරුණු වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. මනම්පිටිය මාගම්තොට විහාරයේ ඉදිකිරුණු ධර්මශාලාව හා සංඝවාසය සහිත දෙමහල් ගොඩනැගිල්ලද ඊයේ විවෘත කෙරුණා. ඒ සඳහා රුපියල් මිලියන 4කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා. මනම්පිටිය රෝහලේ බාහිර රෝගී අංශය හා සායන ගොඩනැගිල්ලේ ඉදිකිරීමද ජනාධිපතිතුමා අතින් ආරම්භ කෙරුණා. ඒ සඳහා රුපියල් මිලියන 132ක් වැය කිරීමට නියමිතයි. දේශපාලන පක්ෂ බෙහෙදයකින් තොරව මැති ඇමතිවරුන් විශාල පිරිසක්ද විද්වතුන් ආරක්ෂක ප්‍රධානීන් නැතුළු සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන්ද අති විශාල ජනකායක්ද මෙම උත්සව අවස්ථාවන්ට එක්ව සිටියා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනය කිසිදු සාධාරණ වර්ජනයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා. මේ අතර රෝහල් වලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ හිස්සතින් ආපසු යාමට සිදු වූ රෝගීන් පවසන්නේ වෛද්‍යවරුන් සිය පටු අරමුණු වෙනුවෙන් තම ජීවිත බිල්ලට ගැනීම දැඩි ලෙස හෙලා දකින පවයි. මාධ්‍ය ඔස්සේ ජනතාව නොමක යවන සුළු හේතු පාට දක්වමින් වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. වර්ජනයට එක් හේතුවක් ලෙස ඔවුන් දක්වා ඇත්තේ වෛද්‍යවරුන් වෙත පනවා ඇති 112ක් පැවති වැඩබද්ද 124 දක්වා වැඩි කිරීමයි. එහෙත් වැඩබද්ද 124 දක්වා අය කරගනු ලබන්නේ මාසිකව රුපියල් 350,000ට වඩා ආදායමක් ලබන වෛද්‍යවරුන්ගෙන් පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කරනවා. පෞද්ගලික රෝහල් මත පනවා ඇති 115ක වැඩබද්ද හේතුවෙන් ජනතාව මත බදුබර පැටවෙන බවද ඔවුන් පවසනවා. එහෙත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පෞද්ගලික රෝහල් සඳහා පනවා ඇති වැඩබද්ද පසුගිය මාසයේ සිට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි. මේ අනුව මෙම වෛද්‍ය වර්ජනය කිසිසේත්ම ජනතාව ගැන සිතා සිදු කරන සාධාරණ වර්ජනයක් නොවේ. රජය සාමාන්‍ය ජනතාව මත බලපාන වක්‍ර බදුද ඉදිරියේදී ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. එවැනි තත්ත්වයක් මත ඊනියා වැඩ වර්ජන සිදු කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ අරමුණ වන්නේ පටු දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම පමණක් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා. බෑතර දිවයිනේ රෝහල් වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් දැඩි අසීරුතාවට පත් වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයත් දේශීයත්වය ගැන කතා කරාට කොන්දේකක මැදිනු දුවන්නේ සිංගප්පූරුවට. CMOU කියන එක මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ තිබුණානේ. එතකොට ඔය එක නැටුමක්වත් නැටුවේ. මොකද බයයි. උරුදු සමිතිය කියවම අරගෙන ගන්න.
හැබැයි ඕකෙන් පාරකෑම ලක් වෙන්නේ ආණ්ඩුව නෙමේ සාමාන්‍ය ජනතාව කියලා මතක තියාගන්න. දුප්පත් අපිනේ තැලෙන්නේ. අනේ මන් දන්නේ හැමදාම ඉස්සයි. ඉතින් අපි අමාරුවේ තමයි ඉති. ඒගොල්ලෝගේ ලිමිට් කර ගන්නනේ ඒගොල්ලන් දඟලන්නේ. මෙහෙත් දෙන්නේ නැහැ. දැන් යන්නේ යන්නේ ගෙදර. දැන් අපි සල්ලි වලට මෙහෙත් ගන්නවා. ඉතින් අපිට එහෙම කරන්නේ නැහැ. ඉතින් සල්ලිත් නැහැ. ඉතින් දොස්තරලා හිතන්න ඕන ඉන්න ජනතාව ගැන මේ වාගේ තැනකට එන්නේ ඇත්තටම දුප්පත් මිනිහෙක්නේ. අපි සල්ලි තියෙනවා නම් යනවනේ ලොකු ලොකු තැන් වලට. මෙයාලට පඩි දණ්ඩි ගෙවනවනේ. ලෙඩු මැරෙනවා මෙතන මේ සතිය බෙහෙත් දෙන්නේ නැත්තම්. මෙයාලා දැනගන්න ඕනේ එක්කෝ ලෙඩු ගෙනල්ලා මෙතන කො බෙහෙත් කරන්නේ දොස්තරලා ඉන්න නැත්තම් දිනා දිලා යවන්න. ඒවා කිසි දෙයක් නැහැ. කොච්චර දුරෙන්ද මිනිස් ඇවිල්ලා ඉන්නවද? මම ආයේ සෛර රෝගී බෙහෙත් ගන්න. ස්ට්‍රයික් කියලා කියනවා යන්න කියලා කියනවා. මේක ඒකන වැරදි. තුන්දුවක් දෙන්නේත් නැහැ. අපි මොනා කරන්නද? සාමාන්‍ය නේ බොහොම අමාරුයි මේ ආවෙත්. ආවට ඉතින් වැඩක් ඕනේ නැහනේ. අම්පාර ප්‍රදේශයේ හමාකිය සුලි කුණාටුවක් හේතුවෙන් දවස් 217කට පමණ අලාභහානි සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් වන්දි ලබා දීමට අවශ්‍ය තක්සේරු කටයුතු බෙවන විට සිදු කෙරෙමින් පවතින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. අම්පාර ප්‍රදේශයේ කම්මන කිහිපයක් හරහා ඊයේ පස්වරුවේ දැඩි සුළං තත්ත්වයක් හටගත්තා. විනාඩි 10කට ආසන්න කාලයක් පුරා සුලි කුණාටුව පැවති බව ප්‍රදේශවාසීන් පවසනවා. දවස් 50කට අධික සංඛ්‍යාවකට පූර්ණ හානි සිදුව තිබෙනවා. රජවැව, තිස්සපුර, නවකම්පුර, සමන්තුරේ, වලතාපිටිය ගම්මානවල වැසියන් මෙයින් දැඩි අපහසුතාවට පත් වුණා. වැස්ස පටන් ගත්ත විතරයි මේ විනාඩි දෙකක් තුනක් යන්න හම්බුනේ මේ ඒ පැත්තෙන් ආව හයියෙන් හුලඟ ඇවිලිවල එකපාරට මේ මිදුල මැද්ද මෙහෙම කැරකුණා බෝලයක් වගේ ඒ කැරකිලා තමයි මේ කොම ගලවගෙන ගියේ මායි දෝණී එළියට පැනලා දුවන්න කියලා හදනකොට මේ අයිමයි ගියා මේ ගහගෙන බේරෙන්න තැනක් නැති හින්දා ඉස්සරහා ගෙදර ගිහිල්ලා තමයි අපි බේරුනේ මම බලන් ඉදී හුලඟක්ම නෙවෙයි සූලියක් වගේ කැරකිලා කැරකිලා ආවේ වහල එහෙම පහත් වෙලා මං කියනවා මං ජීවත් වෙයි කියලා ඔක්කො වෙන්න එනද දහක් ගියේ නැහැ හනියටපත් නිවාස හිමියන් සඳහා අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මකින් කඩිනම් සහන සැලසීමට කටයුතු කරන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසනවා. මේ දිනේදී හමාගිය තද සුළං සහිත තත්ත්වයක් හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස අර්ධහානි වාර්තා වෙනවා. එම පීඩාවටපත් ජනතාව වෙනුවෙන් ඒ අවශ්‍ය පරිදි සහන කටයුතු ලබා දීම සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයත් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතුළු ඒ සියලුම නිලධාරීන් සම්බන්ධ වෙලා තිබෙනවා. පියල් 10000ේ මූලික දීමනාව දීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම සඳහා සියලුම වැඩ කටයුතු ඊ දිනේදී ආරම්භ කරනු ලැබුවා. තක්සේරු කටයුතු අඛණ්ඩව අවසන් වූ පසු එම සියලුම මුදල් එම ජනතාවට ලබා දීම සඳහා පරිමාර්ග හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කටයුතු කරනවා විශේෂයෙන්ම මෙම තද සුළං සහිත තත්ත්වයන් ඇති විය හැකි බව කාලගුණ වාර්තා අනුව සති කිහිපයක් මුළුල්ලේ ජනතාවට පෙන්වා දී තිබෙනවා වත්මන් රජය මාත්‍යයට තිබූ බාධක රැසක් ඉවත් කළ බව ජනමාත්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනයේ 17 වන මහා සමුළුව අමතමින් කොළඹදී සමුළුව ආරම්භ කෙරුණේ මංගල සමරවීර ජෝන් නමරතුංගිය යන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන් තලගිය වන්න මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිතීන් රසකගේ ප්‍රධානත්වයෙන් ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනය පිහිටුවීමේ අරමුණ වන්නේ ප්‍රතිපත්ති හා සම්පත් සංවර්ධනය මගින් කලාපය තුළ දියුණු හා ශක්තිමත් විද්‍යුත් මාධ්‍ය පරිසරයක් නිර්මාණය කර ගැනීමයි මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ මෙවන විට ශ්‍රී ලංකාව තුළ පුළුල් මාධ්‍ය නිදහසක් පවතින බවයි නව මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමට මෙවැනි සමුළු වැදගත් බවද ඒ මහතා පෙන්වා දුන්නා සමාජ මාධ්‍ය පුළුල් වීමත් සමග තරුණ පිරිස් මාධ්‍ය ශ්‍රේෂ්ඨයට එක්වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජෝන් නමරතුංග මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් බව ලොවට පෙන්වීමට ජාත්‍යන්තර සමුළු ශ්‍රී ලංකාවේ පැවැත්වීම වැදගත් බවයි රට දියුණු කිරීමට අවශ්‍ය වන්නේ නායකයන් පසුපස යන පරපුරක් නොබ නායකයෙකු ලෙස වැඩ කරන තරුණ පිරිසක් බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා අනුරාධපුර නිවන්තක චේතිය මහාවිද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවයට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා
පුත්තලම ප්‍රදේශයේ සූක්ෂම අයිරින් සිදු කෙරෙන කුබුක් සංහාරයක් පිළිබඳව මේ හෙළිදරව් ගයන් ඇල්ලේ කොටගෙන පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොටාසට අයත් විලුක ගම්මානයේ එහෙම නැත්නම් මේ මී ඔය ආශ්‍රිතව සිදු වෙන කුඹුක් ගස් සංහාරයක් පිළිබඳව තොරතුරු ITN ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඉතින් මේ පිළිබඳව තොරතුරු කියන්නට අද අපි මේ පුත්තලම විලුක ගම්මානයට පැමිණියේ. පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොටාසයට අයත් විලුක ගම්මානයේ සිදු කළ කුඹුක් ගස් සංහාරයක් පිළිබඳව අප මීට පෙර හෙළි කළා. ඒ අනුව ඊට සම්බන්ධ පුත්කලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණා. ඒ මෙම සංහාරයේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානීය යොමු වීමත් සමගයි. එහෙත් එම ප්‍රදේශයට ආසන්නම ප්‍රදේශයක යලිත් කුඹුක් ගස් කැපීමේ චාවාරමක් සිදු කෙරෙන බවට අපට තොරතුරු වාර්තා වුණේ මීට දින කිහිපයකට පෙරයි. අනතුරුව මෙම කුඹුක් සංහාරයේ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට නිෂ්පාදන කණ්ඩායමක් එම කම්මානයට ගියා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ බිවන් දර්ශනයක්. ඉතා සූක්ෂම ලෙස කුඹුක් ශාකයේ මුල පුළුස්සා දමා පසුව ගස මෙරීමට ඉඩහැර තිබෙනවා. මීට සම්බන්ධ පුත්කලයන් මෙලෙස කුඹුක් ගස් විනාශ කර දමන්නේ පසුව ගස කපා අලෙවි කිරීමටද නැත්නම් වෙනත් කාරණයකටද යන්න පිළිබඳ තවමත් අනාවරණය වී නැහැ. සිටිය සම්බන්ධයෙන් අප පුත්තලම ප්‍රාදේශීය ලේකම් තුමකින් විමසා සිටියා. ඇය සඳහන් කළේ මේ පිළිබඳ තවමත් ඇයට වාර්තා වී නැති බවයි. ආරක්ෂා කර ගැනීම අප කාගේ වගකීමක් වන නිසාමයි. ශ්‍රී ලංකේය සිනමා ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ සිනමා බලාපොරොත්තුව සරසවි සම්මාන උළෙලයි. 34 වෙනි සරසවි සම්මාන උළෙල අද පස්වරුවේ පවත්වන්නට මෙවන විට සියලු කටයුතු සූදානම්. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ දිනුෂිකා ප්‍රමෝදා. 2018 සරසවි සම්මාන උළෙල සංවිධානය කරන්නේ පත්තර කලාවේ මහගෙදර ලේක් හවුස් ආයතනයයි. ප්‍රධාන අනුග්‍රාහකත්වය කාගේල් ආයතනය ලබා දෙනවා. මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ටෙලිවිෂන් කලාවේ මහගෙදර ITN මාධ්‍ය ජාලයයි. අද පැවැත්වීමට නියමිත නර්තනංග සඳහා වන පුහුණු වීමද අනෙකුත් සංවිධාන කටයුතුද දැන් සිදු කෙරෙමින් පවතිනවා. මෙවර සම්මාන උළෙලේ 2016-2017 වසර දෙක සඳහා සම්මාන 50ක් පිරිනැමීමට නියමිතයි. එහිදී සිනමා කර්මාන්තයේ සෑම අංශයක්ම නියෝජනය වෙනවා. පෙර නොවූ විරු අයුරින් අංග රැසක් ඇතුළත් මෙවර 2018 කාගිල් සරසවි සම්මාන උළෙල සිනමා ලෝලින්ට නැවුම් අත්දැකීමක් ගෙන දෙනු ඇති. දැන් මත විරාමයක්. පොළොන්නරුවට උසස් තාක්ෂණික විද්‍යාලයක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුකම මහතා පවසනවා. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. බොහෝ දෙනෙක් ජාතික නායකත්වයට ආපුහම තමන්ගේ පළාත තමන්ට සහයෝගය දුන්න අයට විශේෂ තැනක් දෙන්නේ නැහැ. එතුමා ඒ ජාතික කර්තව්‍යයන් කරන ගමන්ම තමන්ගේ ආසනය, තමන්ගේ ඡන්දදායකයින්, තමන්ගේ පළාත ගැන විශාල ආදරයක් සහ උනන්දුවක් දක්වනවා. පොළොන්නරුවට උසස් තාක්ෂණික ආයතනයක් දෙන්න ජනාධිපතිතුමාගේ උපන් දිනේ සැප්තැම්බර් 3 වෙනිදා මුල් ගල තියෙනවායි කියලා මම කියන්න කැමතියි. නෙදර්ලන්තේ කියන රටෙන් යුරෝ මිලියන 35ක් අපි වැඩි කර අපි ඒ සඳහා වැය කරනවා. මේ ලංකාවේ තියෙන තාක්ෂණ විද්‍යාල වලින් උසස්ම තත්වයේ උසස්ම ගුරුවරුන් ඉන්න තමුන්නාසලාට හොඳ විකල්ප අධ්‍යාපන ක්‍රමයක් ලබා දෙන්න අපි ගරු ජනාධිපතිතුමාගේ මේ පොළොන්නරුව පිබිදීම ව්‍යාපෘති යටතේ ඉෂ්ට කරනවා කියන ඒ සුබ පණිවිඩය තමුන්නාසලාට දෙමින් පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන සංග්‍රාමයේ යටතේ තමන්කඩුව සේවා මුක්ත කඳවුර මහාවිද්‍යාලයේ පන්ති කාමර රටකින් යුත් දෙමහල් ගොඩනැගිල්ලේ පළමු මහල විවෘත කිරීම හා දෙවන මහලේ ඉදිකිරීම ආරම්භයේද සිදු කෙරුණා. එයා මාත්‍යාචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්.
අසලේ දරුවන්ට මේක ලැබුණු ලොකු තෑග්ගයක් ස්තුති කරන්න අපේ ජනපත්තුමාට මේ වගේ කාර්යයක් කිරීම සම්බන්ධයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන යෑමට යාලට ශක්තියක් ධෛර්යයක් වෙනවා මේ හැම දෙයින්ම ගොඩක් සතුටුයි ඉතින් හරිම සන්තෝෂයි හැම අඩුපාඩුවක්ම සපුරාලීම පොළොන්නරුවෙන් ජනාධිපති කෙනෙක් බිහිවීම ගැන අද දවසේදී දිබුලාගල කලාපය තුලයි ව්‍යාපෘති ජනතා ඉදිරිපත් කිරීම සිදු වෙන්නේ. ඒ වගේම තමයි අද සවස් යාමේදීත් අතිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති රැසක් පිබිදෙන පොළොන්නරුව වැඩසටහන යටතේ ජනතා ඉදිරිපත් කිරීමට නියමිතයි. අපි සූදානම් මේ පිළිබඳවත් ITN ප්‍රවෘත්ති අංශය හරහා ඔබට තොරතුරු ගෙනෙන්නට. මම දිනුෂි දීරසිංහ නැවත සම්බන්ධතාවයේ ප්‍රවෘත්ති මැදිරියට. රටපුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් මේවන විටත් ක්‍රියාත්මකව පවතිනවා. ඒ පිළිබඳ තොරතුරු දැන් සංවර්ධන පුවත් විශේෂාංකේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටස ලබන වසරේ අගෝස්තු මාසයේදී අවසන් කිරීමට නියමිතයි. මේවන විට වන්දි ලබා දීම හා ඉඩම් ලබා දීමේ කටයුතු 95%කින් අවසන් කර තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙහි දිග කිලෝමීටර් 39.4ක් මන්තීරු 4කින් නෙය සමන්විතයි. වැයකිරණ මුදල රුපියල් බිලියන 136ක් පමණ වෙනවා. දේශීය කොන්ත්‍රාත් කරුවන් සියලු ඉදිකිරීම් සිදු කිරීම විශේෂත්වයක්. මම හිතනවා මේවා දිහා බලනකොට රජයක් හැටියට අපි කවදත් නොවුන වැඩ ප්‍රමාණයක්. එක අධිවේගී මාර්ගයකට විතරක් නෙවෙයි අධිවේගී මාර්ග කීපයකට අත ගහලා තියෙන වෙලාවක අපි වැඩ රාශියක් කරනවා වගේම මේක ඔතන සීමා වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ ගමේ තියෙන පාරවල් වල තියෙන අබලන් තත්ත්ව නිසා පුංචි දරුවන්ට පාසල් යන්න බැරුව. ඒ වගේම ගාලම් නැති තැන්වල ඒ වගේ ගැටලු තියෙන තැන්වලට අපි විශේෂයෙන්ම දැනටම කෝටි ගාණක මුදලක් ආයෝජනය කරලා තියෙනවා ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම. ගම් පෙරළිය වැඩසටහන යටතේ එක මැතිවන කොට්ටාශයකට ලක්ෂ 2000ක් ලබා දෙනකොට ඒකෙන් කොටසක් ග්‍රාමීය මාර්ගවලටයි වෙන් වෙන්නේ. ඒ කියන්නේ හැම ග්‍රාමීය මාර්ගයක්ම වගේ මේ ඉදිරි මාස 6 ඇතුළත සංවර්ධන වීමේ කටයුත්තට යටත් වෙනවා. මේ අතර මාවනෙල්ල මැතිවරණ කොට්ටාසේ ග්‍රාමීය මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු ආරම්භ කිරීමද අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. හතුරුසිංහ මාවත රන්දිපොල මාර්ගය, තලකොල්ල සමිති ශාලාව මාර්ගය සහ හිගුල්ලොය මොහන්දිරම් මාර්ගය ඒ අතර වෙනවා. නාත්තන්ටිය ජනාධිපති මහාවිද්‍යාලයේ නව ශ්‍රවණාකාරය වෛබ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඊට වැය කර ඇති මුදල රුපියල් 1,24,00,000ක් පමණ වෙනවා. පළාත් අමාත්‍ය පියසිරි රාමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. වැල්ලවාය හදපානාගල රන්දිනිගොඩයාය ගම්මානයට කඩා වැදුණු වනාලීන් 3 දෙනෙකු වනයට පළවා හැරීමට කටයුතු කෙරුණා. ගම්පැසියන් වැල්ලවාය වනජීවි නිලධාරීන්ට ඒ බව දැනුම් දී තිබෙනවා. ඒ අනුව පැමිණි වනජීවි නිලධාරීන් අලින් පළවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කළා. පැය 4ක මෙහෙයුමකින් අනතුරුව ඉතා අසීරුවෙන් අලින් 3 දෙනා පළවා හැරීමට හැකි වුණා. මේ අතර අලින් පැමිණීමත් සමග කලබල වූ ගම්පැසියන් නිවාස වෙත දිව ගිය අතර ප්‍රදේශයේ ගිනිගොඩවල් ගසමින් අලි පළවා හැරීමටද කටයුතු කර තිබෙනවා. මේ අතර අලි මිනිස් ගැටුමට සාර්ථක පිළිතුරක් ලෙස නවීකරණය කළ අලි වැටක් නිර්මාණය කිරීමට පුත්කලයෙකු සමත්ව සිටිනවා. ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි සරත් ගාමිණී මහතායි නව අලි වැට නිර්මාණය කර තිබෙන්නේ. පරිවාරකයක් සහිතව නිර්මාණය කර ඇති මෙම අලි වැට වන අලියෙකුට කැඩීමට නොහැකි වන ලෙස සකස් කර තිබෙනවා. අලි වැටේ පරිවාරක සහිත දම්වැල් ඉහලින් සවිකර තිබෙනවා. ඒවා සෙලවීමට ලක්වන විට විදුලිය උත්පාදනය වෙනවා. ගමක කොටු වී සිටින අලියෙකු පළවා හැරීමේදී අලියා මෙම වැට හරහා ගමන් කළද එවිට විදුලි සැර වැදීමක් සිදු නොවීම මෙහි විශේෂත්වයක්. පාසල් ගුරුවරයෙකුගේ පහර දීමක් හේතුවෙන් සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මහියංගනී ප්‍රදේශයෙන් වාර්තා වනවා. මහියංගනී නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරයෙකුගේ පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ 7 වසරේ සිසුවෙක්. ගුරුවරයෙකු නොමැති කාල පරිච්ඡේදයක සිසුන් පිරිසක් ඩෙස්කටුවලට ගසමින් ගී කැයූ බවත් ඊට උරණ වූ ගුරුවරයා දරුවෙකුගේ අතේ තිබූ කොසක් උදුරාගෙන සිසුන්ට පහර දුන් බවත් වාර්තා වනවා. ඊට පස්සේ එළමගේ කොසේ ඇනේ කියලා
සමහරක්ම රොසෝ ඉදලි වයින් කරා. එකලම එක තියාගෙන හිටියා. ඊට පස්සේ සේ ඇවිල්ලා එකෙන් එයාටයි හැමෝටම අපි හැමෝටම ගහගෙන ගියා. මොකෙන්ද? රොසෝ. ඊට පස්සේ එයාගේ බබෝට දුන්නා මගේ නල්ලට මුතුන් දෙක. මොකද වාර මොකද දුන්නේ? මුතුන් මුතුන් පස්සේ ලියා. ඒ සේ ගියා හොදගෙන හොදගන්න. हरकुन के पादवलट लाडं गेसीम केन असातिबुनात ए सिदुकरन आकारे गेन ओब देन सिटियाद लाडं गेसीम तम जीविकाव करगत दिरिय मिनिसकु गेन वेन्नप्पु प्रदेशेन वार्ता वनवा ए वेन्नप्पुव कम्मल गोनविल प्रदेशे पदिंची एस न्यूटन महताय न्यूटन महता जीविकावलिस सिदुकरन्ने हरकुन के गेवियान पाद आरक्षा किरीमट कुरमत लाडं गेसीमाई ඒ පරම්පරාවෙන් කිනා දැනුම උපයෝගී කර ගනිමින් ලඩං කැසීම අද සමාජයේ බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් සත්වයාගේ ජීවිතය ආරක්ෂා වීම බේන් සත්ව හිංසාව පමණක් සිදුවන බවට ඇතමුන් ප්‍රකාශ කළද සත්වයාගේ ජීවිතය ආරක්ෂා වීම මෙමකින් සිදුවන බවයි නිව්ටන් මහතා පවසන්නේ හරකුන්ගේ පාදවල කුර ගෙවී යාමෙන් එම සතුන් ආබාධිත තත්ත්වයට පත්ව මිය කියද ලඩං කැසීමෙන් සතුන්ගේ ජීවිතය ආරක්ෂා කිරීමට හැකි වෙනවා මෙම ක්‍රියාව නිසි පරිදි සිදු නොකළොත් සත්වයා සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන බැවින් තම පළපුරුද්දෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගොස් මෙම කටයුතු සිදු කරන බවයි නිව්ටන් මහතා පවසන්නේ. දැන් පුවත් කිහිපයක් ලොහුඩෙන්. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ තරුණ ශක්ති අරමුදල් මගින් ක්‍රියාත්මක රබර් ක්ෂේත්‍රයේ නංගවාලීමේ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් සඳහා වැඩසටහනක් පැවැත්වුණා. කුඩා රබර් වතු හිමියන් ක්ෂේත්‍රයේ තුල මුහුණ පාන ගැටලු හඳුනා ගැනීම නවීන තාක්ෂණික ක්‍රමෝසේ වැඩි රබර් අස්වැන්නක් ලබා ගැනීම මෙහි අරමුණ වෙනවා. දිලිඳු කම පිටුදැකීමේ ජාතික වැඩසටහන යටතේ අගුණුකොළ පැලැස්ස මයුරපුර කිරිබන් වැව සූර්ය වැව යන ගම්මානවල පදිංචි අඩු ආතම් ලැබී පෞල් සඳහා උපකරණ ලබා දීමක් පසුගිය දාසේ දු කෙරුණා. ඒ ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයේ ඉදිරිපිටදී මෙයට තේසුළු ව්‍යාපාරිකයන් සඳහා ජොකි මැෂින් බ්ලොක් කල් යන්ත්‍ර කිරිහට්ටි නිෂ්පාදන යන්ත්‍ර ආදී ලබා දුන්නා. මුලතිව් දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා පොල් පැල 5000ක් බෙදා දීම මුලතිව් සේනාංක මුලස්ථානයේදී පසුගිය දා සිදු කෙරුණා. ඒ දිවයින පුරා පොල් බකාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට සමගාමීවයි. ග්‍රාම සේවා වසම් 14ක අඩු ආදායම් ලාභී පවුල් 147ක් සඳහා පොල් පැල බෙදා දීම මෙහිදී සිදු වුණා. අශෝක හඳකමකේ නවතම ගීත නිර්මාණය වන මම දෝංකාරයි ගීතය එළිදැක්වීම ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වුණා. සමන් වික්‍රමාරච්චි, දීප්ති කුමාර ගුණරත්න මෙහිදී දේශන සිදු කළා. කලාකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ රැගත් ජංගම බුද්ධ මන්දිරයේ කුලියාපිටිය අස්වැද්දුම ශාසන අලංකාර මහ විහාරස්ථානයේට වැඩම කළා. විහාරස්ථානයේ සිට කෑගල්ල සිරි මහින්දෝදේ විහාරස්ථානය දක්වා පෙරහැර ගමන් කිරීමට නියමිතයි. ලබන 11 වන දා රුවන්වැලි මහසෑය අභියස පැවැත්වීමට නියමිත මහා අදිෂ්ඨාන බල පූජාවට සමගාමීවයි මෙය සිදුවන්නේ. යුද්ධයේදී මේකේ රණවිරුවන් සිහි කර උපහාර උත්සවයක් කොළඹ නාලන්දා විද්‍යාලයේදී පැවැත්වුණා. නාලන්දා විද්‍යාල කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමය මේ සංවිධානය කර තිබුණා. එම විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රණවිරුවන් 42 දෙනෙකුගේ ඡායාරූප විද්‍යාලීය කෞතුකාගාරයේදී ප්‍රදර්ශනය කෙරුණා. බොරැල්ල යශෝදරා බාලිකා විද්‍යාලයට වසර 172ක් පිරීම නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් විද්‍යාලීය ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. විදුහල්පතිනි නිලුකා සමන් කුමාරි මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ සඳහා එක්ව සිටියා. පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුවේ සමාලෝචන වාර්තාව මාධ්‍යයට එළිදැක්වීම පසුගිය දා සිදු වුණා. පවතින කොට්ටාස ඡන්ද ක්‍රමේ අඩුපාඩු සුවබලා ඒ සඳහා නව යෝජනා ඉදිරිපත් කර සාර්ථක මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම මෙහි අරමුණයි. පැෆ්‍රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් හා ප්‍රදර්ශනයක් පසුගියදා පැවැත්වුණා. ඒ කොටුගොඩ උදම්මිට ආචාර්ය කුලසිංහ මහවිදුහලේදී. විදුහල්පතිනි GRWDB වීරසිංහ මහත්මියගේ මග පෙන්වීමෙන් මෙය සංවිධානය කර තිබුණා. එහිදී විද්‍යාලයේ සෙසුන් හට සහතිකපත් ප්‍රදානයක්ද සිදු කෙරුණා. දැන් ක්‍රීඩා පුවත්. 96 වන ජාතික මරළ ක්‍රීඩා ශුරතාවලිය ආරම්භ කරමින් පැවැත් වූ පළමු තරගයේදීම නව ජාතික වාර්තාවක් පිහිටුවීමට නිලානි රත්නායක සමත් වුණා.
කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකවන් 752 දෙනෙකු එක්වීමට නියමිතයි. ඒ ඉසව් 36ක් නියෝජනය කරමින් තරගාවලිය ආරම්භ කරමින් අදුදැසන පැවැති පළමු ඉසබබු මීටර 3000 බාධක දිවීම කාන්තා තරගයේදී නව ජාතික වාර්තාවක් බිහි කිරීමට නිලානි රත්නායක ක්‍රීඩිකව සමත් වුණා. එහිදී ඒ තරගයේ නිම කිරීමට ගත කළ කාලය විනාඩි 9යි තප්පර 46.76ක්. මේ වන විට තරගාවලිය අනිකුත් ඉසව් පැවැත්වෙනවා. ඒ ක්‍රීඩා පුතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. පසුරු දෙකේ සිට අපගේ පෑන් පෑපත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk